ශෝක ප්‍රාප්ත අවමංගල්‍ය සභාවෙන් අවසරයි. ආදරණීය ජයන්ති උත්පලාදීනි මහනුක පුතුණු ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ගෙන් අවසරයි. මා මේ ආරාධනය ලද සැනින් මගේ හිතට ආපු කාරණාව තමයි මේ මොනතරම් දෛවූපගත ආරාධනයක්ද කියන එක. මගේ ජීවිතයේ මම වේදිකා නළුවෙකුගෙන් ආනන්දයට විශ්මයට පත් වූවා නම් පළමු වතාවට ඒ ජයලත් මනෝරත්නයන්. ඒ අත්දැකීම මෙතන ඉන්න බොහෝ මගේ පරම්පරාවේ වේදිකා නළුනිලියන්ට සාමාන්‍ය අත්දැකීමක්. ඊට වඩා මගේ පුද්ගලික ජීවිතයේ මා මේ රටේ වේදිකා නළුවෙකු ලෙස ජනකාන්ත වන්න පටන් ගත්තේ ජයලත් මනෝරත්නයන් විසින් මා රඟපාන්නට පෙර රඟපෑ නාට්‍යවල චරිත නිරූපණය කිරීම. තාරාවුගලති නාටකයේ සහ මధుර ජවනිකා නාටකයේ පළමු නිෂ්පාදනවල මනෝරත්නයන් රඟපා තිබූ සියලුම චරිතයන්ට රූෂන් බුලත් සිංහල සහ දානන්ද ගුණවර්ධනයන් තෝරාගත්තේ එවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි තරුණ මාවයි. මං ඒ දිනවල හිතෙන් මනෝට මොන තරම් භක්තිවන්ත වූවාද, මොන තරම් ස්තුතිපූර්වක වූවාද, මගේ ජීවිත කාලය පුරාම එය අමතක වන්නේ නැහැ. එනිසා එතුමන් අපෙන් එතුමන්ගේ ශරීරය අපෙන් ඈත්මන මේ දවසේ ඒ වෙනුවෙන් කතාවක් පවත්වන්නට මට කරන ලද ආරාධනය දෛවෝපගත සිදුවීමක් ලෙසයි මම සලකන්නේ. ඊළඟ කාරණාව තමයි මම ජයලත් මනෝරත්න අභාව ප්‍රාප්ත වූ බව විශ්වාස කරන්නෙක් නොවේ. ජයලත් මනෝරත්නයන්ගේ කාය දේහය අපෙන් වෙන් වූ බව භෞතික සත්‍යය. ඒ ජයලත් මනෝරත්නයන් මේ රටෙන් මේ බිමෙන් මේ හුලඟෙන් මේ මතකයෙන් කිකලකවත් ඉවත්ව යන්නේ නැහැ. එනිසා ඔහු නොමියෙන මිනිසෙක් ලෙස තමයි මම විශ්වාස කරන්නේ. එනිසා මගේ මේ කතාව අවමංගල්‍ය ශෝක කතාවක් ලෙස පිළිගන්න එපා. මගේ කතාව අවමංගල්‍ය කතාවක් නොවේ. මගේ කතාව අමතක කොට දැමූ කතාවක්. ජයලත් මනෝරත්නයන් ජීවත්ව සිටින කාලයේදීම මේ කතාව අමතක කොට දැමුවා. ඒ නිසා ඒ කතාව මතක්කට දීම තමයි අද මා සිදු කරන්නේ. ඒ නිසා මේ කතාවේ මට ජයලත් මනෝරත්නයන්ගේ ජීවදත්තයන් යලි යලි ප්‍රකාශ කරන්නට අවශ්‍යතාවක් වන්නේ නැහැ. එතුමන්ගේ උපත 1948 දෙහිපේ කියන සුන්දර ගම්මානයෙන් සිද්ධ වූවා කියන එක තමයි පැන සහතිකේ ලියවි තිබෙන්නේ. නමුත් මගේ විශ්වාසය මනෝරත්නයන්ගේ උපත ඊට බොහෝම ඈත සතවර්ෂාධික කාලයකට පෙර මේ දිමේ සිදු වූ බවයි. ජයලත් මනෝරත්නයන් මේ රටේ දේශීය කලාකරුවා කියන සම්මතය මත ජාන වැගුරු සංසාරිකේ. ඒ සංසාරයේ එක්තරා අවුරුදු 71ක් ඔහු අප සමග මේ කාය රූපයෙන් ජීවත් වුණා. ඔහුගේ දී ශක්තිය මේ අවුරුදු 71 ඇතුළත මේ ශ්‍රී ලංකාවෙන් වගා කොටගත් ශක්තියක් නොවේ. ඒ දී ශක්තිය සංසාරික දී ශක්තිය. ඔහු මේ සංසාරයේ එල්ලයක් කරා ගමන් කරනවා. ඔහු පාරමී පුරනවා සංසාරය පුරාම ලංකාවේ කලාකරුවාට අතීතයේ සිද්ධ වෙච්ච මහා අඩුපාඩුව කවදා හෝ දවසක මම මේ බිමෙන් ඉවත් කරමි. මම මේ බිමේ කලාකරුවාට උත්තුංග ස්ථානයක් ලබා දෙමි. මම මේ බිමේ චූල සම්ප්‍රදායික කලාව මහා සම්ප්‍රදායක් දක්වා වදා කරනෙමි කියන ස්ථීර අදිෂ්ඨානයෙන් අතීතයක සිට පැමිණි කෙනෙක්. ඒ නිසා මම හිතනවා අපි මෑත ඉතිහාසයක් හොයාගෙන ගියොත් ජයලත් මනෝරත්නයන්ගේ උපත සිදු වුණේ 1814 කන්දුඹ රට පිලිප්පු සිංහගේ අඟුරු කෑල්ල කියලා තමයි මම විශ්වාස කරන්නේ.
පිලිප්පුසීන තමයි ලංකාවේ පළවෙනි ස්වතන්ත්‍ර නිර්මාණය ස්වතන්ත්‍ර නාට්‍ය රචනා කරන ලැබුවේ. එතුමන්ගේ කම්මලේ බිත්ති අඟුරු කැලලකින් තමයි ඇහැලේ පොළ නාඩගම ලිව්වයි කියලා අපේ ඉතිහාසින් සඳහන් වෙන්නේ. ඊට බොහොම ඈත කාලයක ඉඳලා අපේ රටේ පවත්වපු කිඳුරු නාටක, සොපරි නාටක අතර ජනක මනෝරත්නයන්ගේ දී ශක්ති ඥානය tempත් තියෙන තැති. නමුත් අද වන විට ලාංකේය නාට්‍ය කලාවෙන් අවපත් වී යන, වඳ වී යන චරිතයක් බවට පත්ව තිබෙන ස්වතන්ත්‍ර නාට්‍ය රචකයා ජනක මනෝරත්නයන් විසින් දරාගෙන ලැබුවා. ඒ ස්වතන්ත්‍ර නාටකය මුලින්ම අපට හමුවන ඇහැලේ පොළ නාඩගමේ සිටම ජනක මනෝරත්නයන්ට හිමිකම් කියන. එනිසා මේ කතාව හුඟක් දිගයි. මම හැකි තාක් කෙටියෙන් මේ අමතකව ගිය කතාව මතක් කර දෙන්න කැමතියි. මනෝරත්නයන්ගේ ජීවිතයේ දෛවෝපගතයි. ඒ දෛවෝපගත බව මේ අවුරුදු 70ක කෙටි සීමා කාලයක සිදු නොවුණා කියන එක තමයි මගේ සංසාරික විශ්වාසයේ අරුත වෙන්නේ. ඔහු 1966 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ දෛවෝපගත ලෙස. ඔහුට 66 මහදුරු සහත් චන්ද්‍රයන් මුණ ගැසෙන්නේ දෛවෝපගත ලෙස. එසේ සිදු නොවුණා නම් මගේ කතාව මෙහෙම පවත්වන්නට මට බැරි වෙනවා. එතුමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් මහාචාර්ය එදිරිවීර සහත් චන්ද්‍රයන් බැහැදක සුළු චරිත රඟපා සිංහබාහු නාටකයේ, මනමේ නාටකයේ සුළු චරිත රඟපා 69 උද්දාල බ්‍රාහ්මණයා ලෙස හේමති ජයති සෝකෝ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් දක්වා වර්ධනය වුණේ දෛවෝපගතවයි. ඒ වතුමන්ගේ සංසාරික ජීවිතයේ ලියා තබූ දෙයක්. එතෙන් සිට ජයරත් මනෝරත්නයන්ගේ සමස්ත නාට්‍යාවලියම අපි නිවැරදිව නිරීක්ෂණය කළොත් අපිට මේ මම කියන මනෝරත්නයන්ගේ එල්ලය හොයාගන්නට පුළුවන් වෙනවා. මනෝරත්නයන්ගේ අධ්‍යාත්ම එල්ලය හොයාගන්නට අපට තියෙන අපහසුතාවකම හැදුවෙත් මනෝරත්නයන්මයි. ඒ තමයි මනෝරත්නයන්ගේ මනුස්සකම්, ඔහුගේ හිතේ ශිවන්තකම්, ඔහුගේ මිත්‍ර සංධානිතකම්. මේවා විසින් අපිට මනෝරත්නයන්ට කිට්ටු වෙන්නට ඉඩ දුන්නේ නැහැ. අපි මනෝ වසුරු කරන්නේ හරි ආදරේ. මනෝ තරං මේ මිත්‍ර සංධානයේ ආදරය දිනාගත්තු කෙනෙක් මේ પરම්පරාව ගන්නාවතුමත් අපිට හමුවන්නේ නැහැ. ඔහුගේ සකල විද සුරුබුහුටිතා, සකල විද හැකියා, නිර්මාණශීලීත්ව ඔහු වේදිකාවේදී පමණක් නොවේ. ඔහුගේ සාමාන්‍ය ඇසුරේදී පවා ඔහු පවත්වන කෙටි විහිළුවක පවා තිබුණේ ඔහුගේ ඒ සංසාරික පුරුද්දේ සූක්ෂමතාවයි. ඒ තමයි ਉਹ අපව වැළඳගත්තේ, ਉਹ අපව ලං කරගත්තේ. ඒ නිසාම මනෝරත්නයන් පිළිබඳ අප කතා කරන තැන කතා කරන්නේ ඔහුගේ මේ මිත්‍රශීලීත්වය ගැන, ඔහුගේ රංගන හැකියාව ගැන, ඔහුගේ නාටක හැකියාව ගැන, නළු හැකියාව ගැන, ඔහුගේ ප්‍රාසංගික හැකියාව ගැන තමයි අපි කතා කරන්නේ. ඒ නිසාම අපි මනෝරත්නයන්ගේ මනෝරත්නයන්ගේ අරමුණ මේ කලාත්මක ලෝකයේ තුල, මේ සමාජයේ තුල ඔහු ගමන් කරන අරමුණ අපෙන් මසන් වෙනවා. මනෝරත්නයන්ගේ අරමුණ තමයි මම කලින් කිව්ව ලෙස මේ රටේ කලාකරුවා සොයා ගැනීම. ඔහු නිර්මාණය කරපු නිර්මාණ සියල්ලේම ප්‍රධාන භූමිකාව කලාකරුවා. හොඳින් සොයා බලන්න. ඔහුගේ හැම නිර්මාණයකම ප්‍රධාන භූමිකාව ඔහු කතා කරන කේන්ද්‍රීය චරිතය කලාකරුවේ. වෙන එකක් තමයි ඔහු ස්වතන්ත්‍ර නාට්‍යයෙන් බැහැරව ඔහු පවත්වන පරිවර්තිත නාට්‍ය. ඔහු ප්‍රසන්න විතානේ ගලවුවා පරිවර්තනය කොටගත් උත්තර සමාගම නාට්‍ය සරස්නෝ කියන්නේ කලාකරුවේ. ට්‍රම්පට් වාදකේ ඛේද වාචකයකට ලක්වන අහිංසක කලාකරුවේ. ඒ මනෝගේ තෝරා ගැනීම. ඇයි එහෙම වුනේ? මනෝ 1970 දශකයේ ඔහු විශ්වවිද්‍යාලයෙන් සමත් වී නාට්‍යකරුවෙකු ලෙස කොළඹ ඇවිත් ඔහු දශකයක්, වසර 10ක් ඔහු ගත කරන පරිවාස කාලය අතිශයින් අභ්‍යාසගත වූ පරිවාස කාලය.
මේ අභ්‍යාසය වේදිකාව තුළමයි ඔහු පවත්වන්නේ. ඔහු මෙහිදී ලංකාවේ නාට්‍ය කලාවේ පුරෝගාමී මහා වෘක්ෂ ඇසුරු කරනවා. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද, දයානන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන වඳු චරිත ඔහුගේ නාට්‍යවල රඟපානවා. ගුණසේන ගහපත්ති වැනි අයගේ නාට්‍යවල රඟපාමින් ඔහු මේ දසකයේ තුල එකතු කොටගත් නාට්‍ය ධර්මී නැනනුවන 80 දශකයේදී තමයි අතීත කරන්නේ මේ වේදිකාව. ඔහු 80 දශකයේ මහගිරිදඹ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරනවා. මහගිරිදඹ නිර්මාණය කරන විට ඔහු ඒ නාට්‍යයට පෙර ඒ නාට්‍ය සඳහා ඉදිරිපත් කරච්ච සමුරු කලාපේ ඔහුගේ අරමුණ පැහැදිලි කරනවා. ඔහුගේ ක්‍රියාන්විතය ඔහු ලියා තබනවා. එනිසා ඔහු මේ අහම්බෙන් ඉබාගාතේ ගොසින් යමක් අහුලගත්තු කෙනෙක් නෙමෙයි. වරක් මම ජයරත් මනෝරත්නයන් පිළිබඳ බණ්ඩාර හැලියගොඩයන් සංස්කරණය කරපු කෘතියකට දීර්ඝ ලිපියක් ලියුවා. මම ආරාධනා කරනවා පුළුවන් නම් ඒ ලිපිය හොයාගෙන කියවන්න. 2005 වසරේ පමණ මම හිතන්නේ ඒ ලිපිය ලියන්නට ඇත්තේ. එතකොට මනෝරත්නයන්ට මේ මෙහෙම අකල් වියෝවක් පිළිබඳ හාම් කරිසියක් තිබුණේ නැහැ. ඔහු තව දීර්ඝ කාලීන ක්‍රියාවලියක නිරත වී සිටින යුගයක්. මම හේ ශීර්ෂය ලෙස යෙදුවේ ඒ ලිපියේ සිරස ලෙස මම යෙදුවේ එකයි ඒ මනෝ මේ රටේ ආදේශන නැති කලාකරුවා. මනෝ නැත්නම් වෙන එහෙනම් දෙක කවුද තුන කවුද කියලා කෙනෙක් නැහැ. එකයි. නොම්බර එකයි නෙමෙයි එකයි. වෙන කවුරුත් නැහැ. දෙවෙනි මනෝ, තුන්වෙනි මනෝ කියලා භූමිකාවක්. ඔහුට වෙන් වෙච්ච ශානරයක් තිබුණා. ඒ ශානරයේ ඔහු පමණයි හිටියේ. ඒ නිසා තමයි ඔහු කිව්වේ 1980 ජනවාරි මාසේ ඉලිදක්කපු සමුරු කලාපයේ මහගිරිදඹේ ඔහු කියනවා මහ පොළොවෙන් අඩි දෙක තුනක් උස මේ වේදිකාවට නැඟගත් කල ඔතනට නොපෙනෙන බොහෝ දෑ මෙතනට පෙනෙන්නේ. මේ තාම දාර්ශනික වාක්‍යයක්. මේක ඊස්කෙලස් හරි, සොෆොක්ලීස් හරි, ඇරිස්ටෝෆෝනික්ස් හරි, යුරිපිඩීස් හරි කියලා තිබුණා නම් අපේ දරුවෝ මේක කටපාඩම් කරන විභාගවලට ලියනවා. ප්‍රශ්නත් අහනවා. හැබැයි මේ කිව්වේ ශ්‍රී ලංකාවේ ජයලත් මනෝරත්න. අද දෙවෙනිමත් දෙවතාවක් ආචාර්ය උපාධිය දිනාගත්තු ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහු කියනවා මහ පොළොවෙන් අඩි දෙක තුනක් උස මෙතනට නැගගත්තාම ඔතනට නොපෙනෙන දේවල් මෙතනට පෙනෙනවා. ඒකම මනෝ ඒ ලිපිය තව හපුරු කතාවක් කියනවා. ඔහුගේ අනාගත ගමන ඔහු විවරණය කරනවා. ඔහු කියනවා මේක කලා නිර්මාණ පවත්වන්න සුදුසු කාලයක් නෙමෙයි. මේ 80 කියලා කියන්නේ ලංකාවේ මහා ක්‍රාන්ති කලාපයක්. ලංකාව විශාල වශයෙන් වේගවත් වෙච්ච කලාපයක්. සංවෘත ආර්ථිකයෙන් විවෘත ආර්ථිකයට මේ සමාජය කරකැවිච්ච අවුරුද්ද. ඒ ට්‍රාන්ස් පීරියඩ් එක. ඒ ක්‍රාන්ති කලාප සලකන්නේ අමුද්දස්ස කලාප ලෙස. ඒවවල සුලිය සැඩපහර සැරයි. යම් කිසි තත්ත්වයක් තේරුම් ගන්නකම් තීරණය වෙනකම් ඒ අතිරණාත්මක ප්‍රංශ කලාපය. එතකොට මනෝ කියනවා ඒක මේක නාට්‍යයක් කරන්න මේ කලා නිර්මාණයක් පවත්වන්න හොඳ කාලයක් නෙමෙයි. ඒත් එක්කම මනෝ ඒක කියනවා. හැබැයි හොඳ කාලයක් එනකම් බලාගෙන ඉන්න එක කලාකරුවන්ගේ සිරිත නොවේ. ඒක මැණික් මුදලාලිලාගේ චාරිත්‍රයයි කියලා කියනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙකුට නම් හොඳ කල නොහොඳ කල එකක් තියෙනවා. කලාකරුවට එහෙම කලක් නැහැ. ඔහු කියනවා කවර භීෂණයක්, කවර ගැටලුවක් හෝ වේවා ඒ කලාකරුවාට නිර්මාණ නිමිත්තක් බවට පත් වෙන්නේ. ඒකයි මම කියුවේ මනෝරත්නන්ගේ ඥානය පහළ වුණේ පිලිප්පු සිඤ්ඤෝගේ අඟුරු කැටේ කියලා. පිලිප්පු සිඤ්ඤෝ ඇහැලේපුල නාලගම ලියනකොට මහනුවර කම්පණයට පත් වී තිබුණා. ඇහැලේපුල ඝාතනය, ඇහැලේපුලගේ මුළු පවුලම ඝාතනය කොට පෝගම්බර වැවිස්මත්තේ කුඩා දරුවන් පවා වනේලා කොටා ඒ මහා ව්‍යසනයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගන්ගේ අණින් සිද්ධ වෙනකොට මහනුවර දින තුනක් පහන් දැල්ලුවේ නැහැ. මහනුවර දින තුනක් ගෙවල් වල බතක් තැඹුණේ නැහැ. ඒ තරම් බීම සමයක්. ඒ බීම සමය තමයි පිලිප්පු සිඤ්ඤෝ තමන්ගේ අඟුරු කැලේ මේ සිද්ධිය සමකාලීනවම ස්වතන්ත්‍ර නාට්‍යයක් බවට පත් කළේ. ඒ මනෝ ඒ නිසා කවර සමාජ ක්‍රමයක් මාරු වුණත් කවර ආර්ථික රටාවක් ක්‍රියාත්මක වුණත්
කවර යුද්ධයක්, කවර භීෂණයක්, කවර අගහාදයක්, කවර හුලිහුලඟක්, කවර සුනාමියක් මේ මහ පොළොවේ සිද්ධ වුණත් මනෝ නාට්‍ය කළා. මනෝරත්නගේ නාට්‍යාවලියට නතර වීමක් නැහැ. 1980 දී පමණක් නෙමෙයි එතනින් එහාට මේ රටේ සිද්ධ වෙච්ච මහා වෙසණය, වසර 30ක කුරිරු යුද්ධය, උතුරු දකුණු මහා සිවිල් අරගල, භීෂණය, මිනි පාවෙන, මිනි පිච්චෙන, ඒ සියලු භීෂණයන් සිදු වුණ අපේ රටේ සමහර කලාකරුවන්ට මේ රටේ ඉන්න බැරුව ගියා. ඔවුන් මේ රට දානද අසල ඉන්දියාවට ගියා, වෙනත් වෙනත් රටවල් වලට ගියා. කලා කටයුතු නතර කර දැම්මා. සමහර දෙනෙක් කලාව පිළිබඳ, සමාජය පිළිබඳ කලකිරিলা, ආපහු හැරිලා ගිහිල්ලා විශ්‍රාම ගියා, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගියා. ඊට පස්සේ මේ සමාජය දෙස හැරි සමාජයට බැන අඩගාමින් ඔවුන්ගේ අර නිර්මාණශීලීත්වයන් හකුලාගෙන එහෙම අවපත් වුණා. මනෝ එහෙම නෙමෙයි. මනෝ හැම කාලෙකම නාට්‍යයක් කරා. මේ වෙන විට ඔහුගේ නිර්මාණ 80 සිට මේ දක්වා නිර්මාණ 12ක් 13ක් ඔහු ස්වතන්ත්‍රව නිර්මාණය කොට තිබෙනවා. හැම සමාජ ක්‍රමයක්ම ඔහු දුටුවා. ඔහු තලමල පිපිලා දුටුවා. තලමල පිපිනවා කියලා කියන්නේ තලගහේ විනාශය. රාජාධිරාජසිංහ රජුරු තලමලේ කවි කිව්වා කියලා අපේ ජනශ්‍රුතිය සඳහන් වෙනවා. අසූරියන් මහ පොළොව පලාගෙන වැඩුණායි තලගස හෙළදෙරනේ. සුසුන් නදීන් මට බඹරිඳු ලැබෙමින් මේ මල වහලා රොන් ගන්නේ ආදි වශයෙන් පල මල පිපිලා හෙළ දෙරමේ කියලා රාජාදි රාජසිංහ රජු ලිව්වා. පල මල පිපෙන්න තලගහේ විනාශේ. එනවා මල පිපුණම හරි ලස්සනයි. හැබැයි ඒ මලෙන් පස්සේ ආය 10ක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ගහ මිය යන. මනෝරත්න කිව්වේ ඒකයි මේ සමාජයට. ඇයි රාජාදි රාජසිංහ රජු ලෝක කිව්වේ? ඒ කවිය කියලා සත වර්ෂයක්වත් ගත වෙන්න උනේ නැහැ නේ. ආදාදි රාජසිංහ රජුන්ට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉතින් එහාට මේ කරලේ කොළ රොබර්ට් බ්‍රවුන්ඩි ජෝන් ලොයි ලංකාව යටත් කර ගැනීම යටත් විජිතයක් බවට පත්වීම යටත් විජිතයේ ස්වර්ණ යුගයක් කියලා ඉංග්‍රීසීන් මේ රටේ රටනා කිරීම ඒ ස්වර්ණ දීප්තියෙන් මේ රටේ පුරවැසියා යටත් කර ගැනීම ඔහුව මෙල්ල කොට ගැනීම ඒක තමයි ආදාදි රාජසිංහ රජු කිව්වේ. මනෝ කිව්වෙත් ඒකමයි. මහාචාර්ය සරත්චන්ද්‍රයන් කිව්වෙත් ඒකමයි. සරත්චන්ද්‍රයන්ට තමන්ගේ නිර්මාණ ශීලී සාහිත්‍ය ප්‍රදාව පැත්තකින් තියලා ධර්මිෂ්ඨ සමාජයක් නැමැති කෘතිය ලියන්න සිද්ධ වුණා. මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට ගුටි පහර කන්නට සිද්ධ වුණා. කලාකරුවා විශාල වියෝගකට, මහා ඛේද වාචකයකට පත් වුණා. අසනි ඝාතයකට පත් වුණා. ක්ෂණික හෙන පිපිරීම සිදු වුණා. මනෝ නාට්‍ය කළා. මනෝ තලමල පිපිලා නාට්‍යයේ රම්බරණා ගුරුනාන්සේ ලෙස ඔහු ප්‍රකාශ කළේ ඒකයි. මේ ඛේද වාචක යටතේ මේ විනම් බෑසි යටතේ කොහොමද මෙරටේ කලාකරුවා රැකෙන්නේ? අවසානයේ මේ මහා නුගේ සම්බරණ ගුණාංශයේගේ සිළු සකල විද ශිල්ප දක්වපු මේ මහා නුගේ කපාදම්. මේ නුගේ කපාදමින් මොකද මේ මහා නුගේ අපේ සංස්කෘතික සෙවන කුවේණියස් මේ තියෙන මහා නුගේ ගැන නුග සෙවන වනමැදා සිටින කල රද එදා බත් බුලත් දී සොඳා මවා විමනක් සදා රෑ දෙදෙනෙහි නිදා සිටින කල නොඹට දා කොටම දරුවන් වදා ජන්තිනේ වෙනේ උදා හිමි වියෝගුනි සදා එලා කුරේනියස් ලිව්වේ මහනුගේ ගැන. මනෝරත්නගේ නාට්‍ය මහා ඛේද වාචකයක් ලෙස මහනුගේ කපාදම් මෙන්න අපේ රටේ සමාජය. ඊට පස්සේ මනෝරත්න අන්දරේලා නාට්‍ය කරන. කවුද අන්දරේ කියන්නේ? මේ රටේ කලාකරුවා. අවසානයේ දේශපාලනමය අතකොළුවක් බවට පත් වෙනවා මේ කලාකරුවා. දේශපාලකයා තමන්ගේ වින්දනය සඳහා කලාකරුවාව භාවිතා කරනවා. මේ සමාජ සංසිද්ධිය මනෝ රැඩිකල් මතයකින් රචනා කරනවා. හැබැයි ඒවා රැඩිකල් නාට්‍ය ලෙස පිළිගන්නේ නැහැ කවුරු. මොකද ඒවා වල අපි රැඩිකල් කියලා හිතන ඩෙනිම් කලිසම් සිගරට් එහෙම නැහැ. නාට්‍යකරුවා මේ නූතනය කියලා හිතන්නේ, මොඩර්න් ඩ්‍රාමා කියලා හිතන්නේ ඒවා. මනෝගේ මොඩර්න් ඩ්‍රාමායක අපි දැක්කේ ඒකේ තියෙන කවි සින්දු තාල ටික විතරයි. අනේ මනෝ ලස්සනට රඟපාන. අනේ මේ නාට්‍යයේ සින්දු හරි ලස්සනයි. ආ රත්නාලාලනී ලස්සනට සින්දු කියනවා. මේ සංගීතය හරි ප්‍රියයි. ඒක තමයි කිව්වේ. මේක ඇතුළේ තියෙන දේශපාලනික අර්ථය කිසි කෙනෙක් දැක්කේ නැහැ. මේ විදිහට මනෝගේ හැම නාට්‍යයකම මම වැඩි කාලේ ගන්නෙ නැහැ ඔබෙන්. මනෝගේ හැම නාට්‍යයකම තියෙන මේ අර්ථයමයි. මනෝ ගුරුතරුවට බහිනවා. කවුද ගුරුතරුව? ජයරත් මනෝරත්න තමයි ගුරුතරු. මේ රටේ අපවත් වී ගිය සාහිත්‍ය ගුරුවරයා.
මෙරට අපවත්ීය ගිය සාහිත්‍ය ගුරුවරයා ගැන කවුරුත් කතා කළේ නැහැ. ජයරත් මනෝරත්න කිව්වා මේ මහා විනම් බෑසියට හේතුව අපේ සාහිත්‍ය ගුරුවරයා ශිරගත කිරීමයි. මේක කවියක් නෙමෙයි. මේක දේශපාලනික සත්‍යයක්. 1972 විෂයමාලා සංවර්ධන මණ්ඩලය මෙරටේ විෂයමාලාව ප්‍රතිසංස්කරණය කරනවා කියලා විෂයන් තුනක් ඉවත් කළා. රැකියාව උත්පාදන ශක්තියක් නැහැ කිය. 1971 කැරැල්ල සිද්ධ වුණා. ඒ කැරැල්ලට බලපාපු හේතුව රැකියා වියුක්තිය බවට පත් වුණාම ඔවුන් ස්වයං විවේචනාත්මකව සමාජවාදී රජයා ස්වයං විවේචනාත්මකව හෙව්වා නැවත 71 කැරැල්ලක් සිදු වන්නට නම් අප විසින් කුමක් කළ යුතුද කිය. ඔවුන්ගේ පර්යේෂණයට අහු වුණේ මෙන්න හේතුව අධ්‍යාපනයේ කලා විෂයපතේ රැකියා උත්පාදන ශක්තියෙන් හීන විෂයන් තිබෙනවා. වාණිජ සහ විද්‍යා විෂයන් හදාරපම රැකියා උත්පාදනය වෙනවා. කලා විෂයපතේ රැකියා උත්පාදන ශක්තිය අඩුයි. ඒ නිසා වුන් කියනවා රැකියා උත්පාදන ශක්තියෙන් හීන විෂයන් ඉවත් කළ යුතුයි කලා මේ විෂය මාලාවෙන්. හොයනවා රැකියා උත්පාදන ශක්තියක් අඩු විෂයන් මොනවද කියලා. අනේ අහු වෙනවා. සාහිත්‍යය, ඉතිහාසය, ප්‍රජාචාරය. ප්‍රජාචාරය කියලා කිව්වොත් සමාජ විද්‍යාව. ඒ සමාජ විද්‍යාව තහනම් කිරීම නිසා තමයි මේ වර්තමාන සමාජයේ දේශපාලන සමාජයේ කුණු වෙලා තියෙන්නේ. සමාජ විද්‍යාව දන්නේ නැහැ. ඡන්දදායකයා සමාජ විද්‍යාව දන්නේ නැහැ. ඡන්ද ඉල්ලන කෙනා සමාජ විද්‍යාව දන්නේ නැහැ. සමාජ විද්‍යාව තමයි දේශපාලන විද්‍යාව ඉපදෙන්නේ. ඒ නිසා තමයි මේ සමාජයේ කුණු වෙලා වර්තමානයේ ගණ ගහන්නේ. ඒ ගණ දැනෙන්නේ නැහැට නෙමෙයි කනට. කනපටවල එන්නේ ගඳ. කනට දැනෙන ගඳ නිර්මාණය කරන්නේ මේ සමාජය. අපි සමාජ විද්‍යාව විශේෂයේ 72 කින් තහනම් කරපු නිසා. අපි ඉතිහාසයේ තහනම් කරගත්ත. ඒ නිසා මේ රටේ මිනිස්සු මාතෘභූමිය හඳුනන්නේ නැහැ. මේ මාතෘභූමි ඉතිහාසය හඳුනන්නේ නැහැ. තුන්වෙනි විෂය අපි අයින් කළා සාහිත්‍ය. ඊළඟ මේ විෂයන් තුනම එකතු කරලා තමයි හැදුවේ සමාජ අධ්‍යයනය කියන විෂය. අච්චාරු විෂය. අර විසිකරපු විෂයන් තුනේම කැලි කැලි එකතු කරලා සෝෂල් ස්ටඩිස් සමාජ අධ්‍යයනය හැදුවා. අපේ දරුවෝ ඉගෙන ගන්න ඒවා. ඒ නිසා මොකද්ද සාහිත්‍ය කියන්නේ? මෙන්න මනෝරත්න බහිනවා. මෙන්න මනෝරත්න ගන්නවා අවි අතට සාහිත්‍ය ගුරුවරයාගේ ඛේද වාචකේ. සාහිත්‍ය ගුරුවරයාගේ ඛේද වාචකේ මනෝරත්න ගන්නේ විප්‍රලම්භ ශෘංගාරයේ මිත්තවයි. දජමන් නෝනා සහ අරපාත් මුදලිගේ විප්‍රලම්භ ශෘංගාරය. එතුමන් වාර්තා රංගයෙන් අත්විඳ දකලා තිබුණ දයානන්ද ගුණවර්ධනගේ නාටකවල ඒ ශ්‍රුති ඔහු ගන්නවා. ඒ නිසා හරි ලස්සන කවි ගායනා කරනවා. යලත් මනෝරත්න රත්නාලාලනි දයකුළු ලස්සන කවි ගායනා කරනවා. දුක හිතෙන කවි. අපි ඒ දුකට වාදලා ඉන්නවා. ඒ කවිවල සුන්දරත්වයේ බිඳලා ඉන්නවා. අපි හොයන්නේ නැහැ මොකද මේ මනෝ කියන්නේ කියලා. අර 72 තහනම් කරපු සාහිත්‍ය ගුරුවරයා. සාහිත්‍ය කියලා කිව්වේ කවි හදන්න උගන්වන ශාස්ත්‍රය නෙමෙයි. සාහිත්‍ය කියන්නේ හැඟීම්. ආදරය කියන්නේ මොකද්ද? වෛරය කියන්නේ මොකද්ද? ශෝකය කියන්නේ මොකද්ද? ප්‍රේමය කියන්නේ මොකද්ද? මේ මහජන සම්බන්ධතා වලට අවශ්‍යම කරන භාවයන්, සමාජීය භාවයන්. ඇයි මගේ ළඟ ඉන්නේ මෙහෙ අනන්නේ? ඇයි මෙයා hina වෙන්නේ? මේකයි කියන්නේ සමාජ සංවේදනා උගන්වපු විශේෂ තහනම් කළා. ඒකයි වර්තමානිකයන්ට තව වර්තමාන තරුණිකයන්ට භාව ඉවසීම නැත්තේ. භාව ඉවසීම නැහැ පොඩ්ඩක් නැත්තම් දිවින හරන්නේ ඒකයි. මෙන්න මනෝරත්න බහිනවා සාහිත්‍ය ගුරුවරයාගේ ඛේද වාචක. මනෝරත්න කියනවා අනේ මේ සාහිත්‍ය ගුරුවරයාව ගෙදර යවන්න එපා. ඔහු තමයි අපට කඳුළු දුන්නේ. ඔහු තමයි අපට සිනහව දුන්නේ. ඔහු තමයි අපට හදවත් දුන්නේ. අපට හුස්ම දුන්නේ. ඔහුව රැකගන්න. මෙන්න මනෝරත්නගේ දේශපාලන. අර ගමේ කලාකාරයා ගැමිස් කලාකරුවාගේ හැම නිර්මාණයකම තියෙන දේශපාලනේ. හැබැයි ඔහු සෞන්දර්යවාදී වෙයි ඉදිරිපත් කරනවා. ඒ සෞන්දර්යයට ප්‍රිය වෙච්ච වර්තමාන රසිකයා ඒ තුන තියෙන දේශපාලනේ හොයන්න යන්නේ නැහැ. ඒ නිසා මනෝරත්න දේශපාලනික නාට්‍ය කරුවෙක් කියලා කොහෙවත් කියවිලා නැහැ. මම අද කියනවා මනෝරත්න තමන් දේශපාලනික නාට්‍ය කරුවෙක් ලංකාවේ පහළ වෙලක් නැහැ. ඔහු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙක්. ඒ ස්වතන්ත්‍රය තුල ඔහු නිරූපණය කළේ මේ රටේ අවශ්‍යතාවයන්. මට පැය දෙකක් විතර කතා කරන්න පුළුවන්. නමුත් මම පිළිගත්තේ නැතුණාට මේක අවමංගල්‍යයක්. අපේ මනෝරත්න, මගේ මනෝරත්න, ඔබේ මනෝරත්න අදන් පස්සේ අපිට දකින්න හම් වෙන්නේ නැහැ. ඒ නැතුම, ඒ රැඟුම, ඒ හිනහව, ඒ ගායනාව අපිට ආයේ දකින්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අප ශෝකපත් විය යුතුයි. ඒ ශෝකය වෙනුවෙන් මම මගේ කතාව නවත්තනු. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා. මනෝරත්නයන් වෙනුවෙන් මේ සමාජයේ යමක් කළ යුතුයි. අද උදේ එක මාධ්‍ය වැඩසටහනක පූර්ණකවරයෙක් මගෙන් අහනවා
මනෝරත්නයන්ගෙන් අපි වැඩගත්තේ නැහැ නේද කියලා. ඒ සුපුරුදු ප්‍රශ්නේ අපි හැමෝම කලාකරුවෙක් අවපත් වුණාම අපි කියන්නේ යාගෙන් අපි වැඩගත්තේ නැහැ නේද කියලා. මන් දුන්න උත්තරේ තමයි නෑ. අපි වැඩ ගන්න ඕනේ නෑ. යා වැඩ කළා. කවුරුත් මනෝරත්නගෙන් වැඩගත්තේ නැහැ. හැබැයි මනෝරත්න වැඩ කළා. තත්ත තනියම වැඩ කළා. ස්තුතිවන්ත වෙන්න ඕන මනෝරත්නගේ කණ්ඩායමට. මම ආඩම්බරෙන් කියන මනෝරත්නගේ කණ්ඩායමට. මනෝරත්නත් එක්ක යාව ජීවව ඉන්න ඒ කණ්ඩායම. මේ කොල්ලෝ කෙල්ලෝ. මනෝරත්න දාල යන්නේ නැහැ. මනෝරත්නට අසනීපයි. මනෝරත්න අසනීප තියාගෙන මේ සියලු දේවල් කළේ මනෝරත්නට අසනීපල අදහිය නෙමෙයි. හැබැයි ඔහුගේ අසනීප තියාගෙන ඔහුගේ සමාජ කාර්යයන් කරනකොට මනෝරත්නම තනි කළේ නැහැ මේ මනෝරත්නගේ නාට්‍ය කණ්ඩායම. ඒ නිසා මනෝට ලොකු හයියක් වෙලා මනෝ මේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. මනෝගෙන් අපි වැඩගත්තේ නැහැ නෙමෙයි. මනෝගේ වැඩ අපි දැක්කේ නැහැ. මනෝගේ වැඩ අපි විශ්ලේෂණය කළේ නැහැ. ඔහු කිව්ව දේ අපි අහන් හිටියේ නැහැ. ඔහුගේ හඬට රැවටිලා, ඔහුගේ රංගනයට රැවටිලා ඒක දිහා බලාගෙන හිටියා. ඒක දෙක මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට, දානන්ද ගුණවර්ධනයන්ට, සූදපාල සිල්වට, හෙන්රි ජයසේනට, ගුණසේන ගලප්පත්තිට හම්බෙච්ච විචාරකයා මනෝරත්නට හම්බුනේ නැහැ. ඒ විචාරකයා පහළුණුත් මේ සමාජයෙන්මයි. කලාකරුවාගේ රසඥතාව පිළිහුණා වගේම විචාරකයාගේ විචාර ශක්තියත් පිළිහුණා වර්තමානයේ. කලාකරුවා විතරක් නෙමෙයි පිළිහිලා තියෙන්නේ. ඇයි? විචාරකයාට සාහිත්‍ය තහනමට ලක් වෙච්ච කෙනෙක්. ඔහු විචාර સિદ્ધාන්ත දන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ ඉන්නේ විචාරක නෙමෙයි විවේචකයෝ. විචාරය සඳහා સિદ્ધාන්ත අවශ්‍යයි. ඒක ඇරිස්ටෝටල් ගෙන්ද බරතමනිගෙන්ද පටන් ගන්න කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ સિદ્ધාන්ත දැනගත යුතුයි. විවේචනයේ સિદ્ધාන්තයක් අවශ්‍ය නැහැ. හොඳ මුකරි කටක් තියනවා නම් කාව හරි නැටි බංගස්ථාන කරන්න පුළුවන් නම් උඩ ලකුණු තියෙනවා. අන්න ඒ ਵਿਚාරයෙන්තර විවේචකයන්ට මනෝරත්න අහුවෙච්ච නිසා මනෝරත්නම බුද්ධිමය ලෙස ਵਿਚාරය කළේ නැහැ. මහාචාර්ය සරත්චන්ද්‍රයන් වාසනාව මොන තරම් එතුමන්ගේ නිර්මාණ ਵਿਚාරයට ලක් කළා. ඒවා වල සාහිත්‍ය, ඒවා වල සංගීතය මොන තරම් වින්දනය කළා. මනෝරත්නන්ට ඒක හම්බුනේ නැහැ. ඒකනුත් මනෝරත්නයන්ගෙන් අප වැඩගත්තේ නැහැ. මනෝරත්න වැඩ කළා. ඒ නිසා මගේ අවසාන ඉල්ලීම මනෝරත්න වෙනුවෙන් මේ රටට කරන්න දෙයක් තියෙනවා. මේක අහන් ඉන්නුනේ මේ මනෝරත්නගේ වියෝවෙන් කම්පාවට පත්වලා මගේදී මේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්න මගේ මනෝගෙත් හිතවතුන් නෙමෙයි. මේක අහගන්න ඕනේ මේ රටේ පරිපාලකයින්, තීරකයින්. මනෝරත්න සපංකලයේ මේ රටේ විනාශ කරපු සාහිත්‍යයට එරෙහිව ඒ විනාශය නැවත ගොඩනගා ගන්න මේ මනෝරත්න කොටකම දුන්නේ. මනෝරත්න ගුරුතරුවක් ගුරුතරුව ඉල්ලා සිටිනවා. වහාම 1972 තහනම් කරපු සාහිත්‍ය මේ පාසල් වලට යලි නිර්දේශ කරන්න කියලා. ගුරුතරුව අපට පුළුවන් ක්‍රියාත්මක කරවන්න. ගුරුතරුවට යන්න දෙන්න එපා. මේ රටේ සාහිත්‍ය යලි ස්ථානගත කරන්න ඕන නිවැරදි තැන. තව අවුරුදු 20කින් හරි නැවත මනෝරත්නලා පහළ වෙයි. මනෝරත්න නැවත මේ බිමේ උපදිනවා. මනෝරත්න නැවත මේ බිමේ උපදින විට මේ රට සාහිත්‍ය දන්න රටක් වෙලා තියෙනවා නම්, සේකර හිටපු යුගයේ වගේ යුගයක මනෝ හිටියා නම්, අද සේකර හිටියා නම් මොන කේද වාචකයක්. මේ කණෙන් ගඳ දැනෙන යුගයේ සේකර නොඉන්න එකමනේ කාරණා. ඒ නිසා මනෝරත්න නැවත මේ රටේ උපදිනකොට මනෝරත්නව තේරුම් ගන්න පුළුවන් බුද්ධිමය ශක්තියක් තියෙන රසඥතාවකින් යුතු සාහිත්‍ය උගත් පිරිසක් මේ රටේ ඉන්නට ඕන. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අධ්‍යාපන ඇමතිතුමාගෙන් නැවත 1972 කරපු ඒ විනාශය වෙන ඉඩ දෙන්න එපා. යලිත් මේ අධ්‍යාපනයට, මේ විෂය නිර්දේශයට යලිත් සාහිත්‍යය කියන දේ එකහු කරන්න. ඒ එකතු කිරීම මනෝරත්න වෙනුවෙන් කරන්න. මනෝරත්නයන් වෙනුවෙන් බඳින්න පුළුවන් ස්මාරකයක ඒකයි. ඒ පෙළපොත්වලට, විෂය මාලාවලට ඒව නැවත සකස් කරනකොට ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නම ලියන්න. ජයලත් මනෝරත්නයන් නිසායි මේක නැවත පිහිටෙව්වේ කියලා ලියන්න. එතුමන් තමයි අපට මේ මතක් කර දීම එතුමන්ගේ නිර්මාණ වලින් කලේ. එතුමන්ගේ නිර්මාණ යලි මේ රටේ පවතිනට නම් මේ රට සාහිත්‍ය දන්න රටක් බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා මම කතා කළේ මේ ශෝකයටපත් ඔබට පමණක් නොවේයි. මේ හුළඟේ මනෝරත්න ඉන්නවා. මේ අප අසල මනෝරත්න ඉන්නවා. මනෝ යන්නේ නැහැ. මනෝට යන්න බෑ අපිව දාගන්න. සංසාරේ පුරා මනෝ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මනෝ යලි මේ රටේ මේබි මේ ඉපදීවා. මනෝගේ ඒකායන ආරම්මණයස්ත සිද්ධ වේවා. ආත්ම ගණනාවක් පෙරම් පුරා හෝ
මේ රටේ නැති වී ගිය රසාග්‍යතාව වගා කිරීමේ පුරෝගාමිත්වය ජයලත් මනෝරත්නයන්ට අපේවා. මෙතන් සිට නාට්‍ය හා රංග කලාව පෙළපත් වෙනස් වේවා. ලංකාවේ පුරෝගාමි නාට්‍යකරුවන්ගේ ගොඩේ මනෝරත්නගේ නම රචනා වේවා. අනුරත්න පුරෝගාමි රූස්ස ගස් යට තවත් රූස්ස ගස් හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි හොර ගස් වල උස ගස් වල ඇට වැටෙනකොට හොර කුරුල්ල වගේ ඈතට පාවෙලා යනවා. උලන් වල පාවෙලා ඈතට ගිහිල්ලා වැටෙන්නේ සමහර බීජ. ඒ ගහ යට වැටුනහම ගහ යට පැලුනහම රූස්ස වෙන්නේ නැහැ. අර මනෝට හේවන දුන්නු රූස්ස ගස් තියන කන් මනෝ රූස්ස උනේ නැහැ. ඒ ගස් අපෙන් ඈත්ලා ගියාට පස්සේ ඒ රූස්ස ගස් වල පොහොරෙන් මනෝ රත්න නැමති මහා නුගය හැදුනා. දැන් එකම ගස මනෝරත්න ස්වතන්ත්‍ර නාටකයේ පීත්‍රෝරය ලංකාවේ අද සිට මනෝරත්න. ඒ නිසා මනෝ ජේෂ්ඨයෙක් වෙනවා වගේම ශ්‍රේෂ්ඨයි. හැම ජේෂ්ඨයෙක්ම ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. මනෝරත්න ජේෂ්ඨ සහ ශ්‍රේෂ්ඨයි. එම ජේෂ්ඨත්වයේ සහ ශ්‍රේෂ්ඨත්වයේ එකහොල්චම් තමයි පුරෝගාමිත්වය ඇති වෙන්නේ. මනෝරත්න ලංකාවේ නාට්‍ය කලාවේ පුරෝගාමී. සරත් චන්ද්‍රයන්ගේ මේ පිටට අපේ ලංකාවේ නාට්‍ය කලාවේ පුරෝගාමීන් අහනකොට මාචාර්ය සරත් චන්ද්‍ර, දයනන්ද ගුණවර්ධන, සුදපාද සිල්වා, හෙන්රි ජයසේන, ආචාර්ය ජයලත් මනෝරත්න. ඒ ස්ථාපිත වේවා. එතුමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වේවා. අරමුණු ඉෂ්ට සිද්ධ වී අවසානයේ එතුමන් කැමැති බෝධියකින් බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.